Beh, mettere da osa capire i miei punti social media che puoi che ragazzi mi punci che amarava e dirie andava di quelle videscata Sheila anche che andava bene Asadar Kampil Badawa. Abai, Obata Penoa, Magi Repetting, Kanta Vaksa, Pirmi Exitinoa. Ring, Atatama, Atuatika Avasana, Medina Ganamakianata, Medina Ganama, Samaja Bohovit, Katakar Pocharita Deka, Ekene, Asela Sampat, Anitekina, Premiti Aitene, Pradahanitwe Darana, Pradahania, Medausula, Pradahana Matuka Bata Patra Dine, Memanilladarni, Ege Prakasha, Enilladarni Obadakinatati, Mate, Kianoa. අපි දන්නවා තවත් විෂ වර්ග ආහාර ගන්න ඕන තරම් දේවල් වෙළඳ පොලේ තියෙනවා. එව්වා එලි කෙරුවොත් මේ කොම්පැනි කඩා වැටෙනවා කියලා. ඇත්තටම රටේ ජනතාවගේ බදු මුදලෙන් ලක්ෂ ගාණක් වැටුප් ලබන මෙවැනි රාජ්‍ය නිලධාරීන් දැන දැනම හිතාමතාම තමයි මේ රටේ මිනිසුන්ව මරණ මංචකයට කැඳවලා තියෙන්නේ කියන එක මෙතුමියගේ කටින් ඒ පිටවෙච්චේ වචනවලම ගැබ් වෙලා තිබෙනවා. හරිනම් මේ ඔවැනි ප්‍රකාශයක් සිදු කරපු ඔවැනි වැඩක් කරපු කෙනෙක් නම් මේ රටවලදී කරන්නේ එල්ලා මරා දමන එක. හැබැයි අපේ රටේ මේ කට්ටියව එල්ලා මරා දමන්නේ නැහැ. මේ කටට විරුද්ධව නඩුත් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕනනම් තව උසස් වීමක් නම් ලැබෙයි. අපේ රටේ එහෙමනේ වෙන්නේ. මොකද මේ කට්ටිය හැමකෝ හැමෝම වැඩ කරන්නේ අපේ රටේ දේශපාලනඥයන්ගේ උවමනා මත. ඉතින් ඒ නිසානේ දැන අපේ රටේ දුගී දුප්පත් හැම මිනිහටම අහිංසක දරුවන්ට වහ කැව්වේ. හැබැයි මෙතුමියත් අම්ම කෙනෙක්. මෙතුමියත් අම්ම කෙනෙක්. මෙතුමියගේ පුතාගේ ඡායාරූප මේ වෙද්දි අන්තර්ජාලයේ දකින්නට තියෙන ඕන තරම් දාලා. හැබැයි ඒ දරුවට ඔබ හිතනවාද මේ අම්මා ඔබට කවන වසවිස කවයි කියලා? කවදාවත් නැහැ. මේ අම්මා තමන්ගේ දරුවට ඒ වසවිස කවන්නේ නැහැ. මොකද මේ අම්මා දන්නවා ලංකා වෙළඳ පොලේ මොන වගේ දේවල් වලද වසවිස තියෙන්නේ. මොනවා අනුභව කෙරුවද මොනවා පරිභෝජනයට ගත්තද වසවිස වෙන්නේ කියන එක මේ අම්මා හොඳාකාරම දන්නවා. ඒ නිසා ඒ අම්මගේ දරුවා නිරෝගිමත්. ඒ අම්මලා නිරෝගිමත්. ඒ අම්මගේ පවුලේ උදවිය නිරෝගිමත්. හැබැයි මේ අම්මා කෙනෙක් වෙලා අනිකු සමස්ත මව්වරුන්ගේම දරුවන්ගේ ජීවිත බිල්ලට දීලා තිබෙනවා. මේ අම්මා කෙනෙක් නේද? හිතන්න තිබනේ මගේ දරුවා වගේම මේ රටේ මිනිස්සුන්ගේ දරුවෝ නිරෝගිමත් වෙන්නට ඕන. ඔවුන්ටත් වසවිස කවන්නට හොඳ නෑ කියලා. මොකද කොම්පැනියක් කඩා වැටුනොත් ඒක හදන්නට පුළුවන්. කොම්පැනියක් හදන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන. මිනිස්සු නිරෝගිමත් වෙන්නට ඕන. ඉදිරි අනාගත දරු පරපුර නිරෝගිමත් වෙන්නට ඕන. දැන් උපදින දරුවෝ උපතින්ම අංශ ආබාධිත වලින් පෙළෙනවන, ලෙඩ රෝග වලින් පෙළෙනවන මෙවැනි නිලධාරීන් මෙවට වග කියන්නට ඕන. පක්ෂෙන් පක්ෂයට මාරුවෙච්ච නිලධාරීන් දේශපාලකයෝ මෙවට වග කියන්නට ඕන. මේ හැම දෙයක්ම සිදු වෙලා තිබෙන්නේ දැනුවත්කම මත මිසක් නොදැනුවත්කම මත නෙමෙයි. ඔවුන් කියන්නේ කොම්පැනි කඩා වැටේ කියලා. ඒ කියන්නේ මිනිස්සු මරුණට කමන්නේ නැහැ. දරුවෝ ලෙඩ වුණාට කමන්නේ නැහැ. කොම්පැනිය කඩා වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඇයි මේ කට්ටියට හැම වරප්‍රසාදෙම ලැබෙනවනේ? ඉතින් රටේ ජනතාවගේ දුක වේදනාව මේ නිලධාරින්ට දැනෙන්නේ නැහැ. හරිනම් මේ වෙද්දි මේ රටේ ජනාධිපතිවරයා කී කරන්න ඕනේ මොනවද? මේ නිලධාරින් සම්පූර්ණව සුද්ධ කරන්න ඕන. ඔබ හීනකින්වත් හිතන්න එපා අපේ රටේ නම් ඒ වෙන දේවල් වෙයි කියලා. හැබැයි මෙවැනි ඔවැනි සිද්ධියක් මේ මැද පෙරදිග රටක වුණා නම් ප්‍රසිද්ධිය ගල් ගහලා මරනවා. නැත්නම් එල්ලලා මරනවා. ඕක තමයි දඬුවම. අපේ රටේ මේ කට්ටියට එල්ලා මරන දඬුවමවත් ගල් ගහලා මරන දඬුවමවත් බලාපොරොත්තු වෙන්නට එපා. මෙවැනි නිලධාරීන් තව උසස් වීමක් ලැබෙයි. හැබැයි සම්මාන පිටත් සම්මාන ලැබිලා තියෙනවා. අපි දන්නේ නැහැ මොනවටද කියන එක. හරිම නින්දිතයි කනගාටුයි අපේ රටේ පුර සමස්තම පුරවැසියෝ ඔබට පක්ෂපාත බදාගෙන ඉන්නට එපා. ඔබ කෑව මේ වසවිස. මොකද පක්ෂ බලාගෙන ඉඳලා තමයි ඔබේ දරුවොත් වස කවලා තියෙන්නේ. තේරුම් ගන්නට ඕන. හොඳයි. අපි දැන් කතා කරමු කවුද මේ අසේල සම්පත්? මේ අනිත් පැත්තෙන් ඉන්න අසේල සම්පත්. ඔහු මොනවද කරන්නේ ඇත්තටම? අතන සුදුස්සාට සුදුසුತನ ලැබෙන්නට ඕන. මේ අසේල සම්පත් කියන්නේ කවුද? අර රාජ්‍ය නිලධාරියට ආචාර්ය පදවි කියලා තියෙනවා. ගොඩාක් ඉගෙනගෙන තියෙනවලු. හැබැයි අසේලගේ අධ්‍යාපන සුසුකම් මොනවද කියලා ඔකට දන්නවද? මේ මිනිහයා සාමාන්‍ය පෙළ දක්වා තමයි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මේ මිනිහයා සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තට එතනින් අධ්‍යාපනය නැවතුවට මේ මිනිහයා ක්‍රමන මෙහෙවරවත් මේ රාජ්‍ය නිලධාරිය අතින් වෙලා තිබුණාද කියලා බලන්න. මොකද අසේල ගැන දන්නවනම් ඔබ මේ අසේල සම්පත් ගැන දන්නවා නම් දැකලා තියෙනවා නම් ඔහු පලෝක්ස් කරලා තියෙනවා නම් ඔබ දන්නවා ඔහු මොනවද කරන්න කියන. ඔබ දන්නවද කවුද මේ අසේල කියන්නේ? මම කෙටියෙන් කියනවා. මෙයා තමයි 2012 දී ආපනශාලා හිමියන්ගේ සංවිධානය හදන. එහි නිර්මාතෘවරයා මේ අසේල සම්පත් තමයි. මොනවද මේකින් කරුවේ? කරුවේ ඔබ ආහාරයට ගන්න කෑම වර්ග ගැන ඔහු සොයා බැලීම කරනවා. ඔහු හැමදෙලාම අඬ නගනවා. මෙව්වල යම් විසක් තියෙනවා නම් මෙව්වා ගැන අසේලලා මීට කලින් මාධ්‍ය ඉදිරියේ කිව්වා. හැබැයි ඔහුන්ට නිති ස්ථානය අපේ රටේ ලැබුණේ නැහැ. ඊට පස්සේ ඔහු හදනවා 2014
පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයක් හදනවා. ඒ කියන්නේ ඔබේ අයිතීන් ඔබ වෙළඳ පොළකින් බඩුවක් මිලදී ගද්දී ඒක ප්‍රමිතියෙන් තියෙන්නට ඕන. ඒකේ වසවිස තිබ්බොත් ඔබටමයි ඒකේ පාඩු වෙන්නේ. මොකද ඔබ සල්ලි දීලා වහාරගෙන කන්නට අවශ්‍ය නැහැනේ. ඉතින් මෙව්වට විරුද්ධ තමයි මේ අසේරලා මේ සංවිධානයත් පිහිටවලා තිබ්බේ. ඉතින් මගේ 2016 ඔහු හදනවා මහජන අයිතීන් පදනම කියලා එකක්. මේ තුනෙන්ම කරන්න එකක්. නම් තුනක් උනාට මේ තුනෙන්ම සිදු වෙන්නේ බොහෝ විට එකම කාර්යභාරය. ඒ කියන්නේ පක්ෂපාත ભેදකින් තොරව ඔබ ගන්න ආහාරවල වසවිස තියනවද නැද්ද කියලා ඔවුන් හොයලා බලනවා. ඔබ දකින්නට ඇති අසේල සම්පත් තමයි අර පාසල් ළමුන්ට දෙන කෑම වේල ගැන කිව්වේ. අර කුළුබඩු වර්ග ගැන කිව්වේ. පරිප්පු වල කලර් එකට දාලා මෙහෙම පාටමාරු කරනවා කියලා හෙලිදරව් කියන අසේල. හැබැයි ඔහුට අපේ රටේ මිනිසුන් ඒ නිසි ස්ථානය දුන්නද? අපේ රටේ දේශපාලකයෝ ඔහුට නිසි ස්ථානය දුන්නද? නැහැ. හැබැයි ඔහුටගේ ඔහුගේ නිවසට මැර ප්‍රහාර එල්ල වුණා. ඔහුට තර්ජන ආවා. ඔහුට අපි දන්න විදිහට පහර දින්වට ලක් වෙන සිදු වුණා. ඔහු ඉස්පිරිතාලයට ගියාට පස්සේ බෙහෙත් ටික ගන්නට ඇඳක් දුන්නේ නැහැ. අන්න ඒව තමයි මේ රටේ මහජනතාව වෙනුවෙන් කිසිදු වැටුපක් නැතුව ඔබගෙන් සත පහක අය කිරීමක් නැතුව ජීවිත තර්ජන සමගම පෙනී ඉන්න පුද්ගලයා තමයි අසේල සම්පත්. එතකොට මට ඔබ කියන්නේ මේ සාමාන්‍ය පෙළ උගත් අසේලද වටින්නේ අර උපාධියක් තියෙන මේ රාජ්‍ය නිලධාරියනේ මේ ස්ථානට වටින්නේ. ප්‍රමිතිය ආයතනයේ ලොක්ක වෙන්නට ඕනේ අසේල සම්පත් වගේ රටේ පොදු ජනතාව ගැන හිතන මිනිස්සු මේ ස්ථානට පත් වෙන්නට ඕනේ. මේ ප්‍රමිතිය ආයතනයට පමණක් නෙමෙයි රටේ වගකීතු සෑම ස්ථානයකටම පත් වෙන්න ඕනේ රටේ ජනතාව ගැන හිතන මිනිස්සු. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔබේ දරුවා ලෙඩ වෙලා, ඔබේ දරුවා වස කාලා, ඔබත් කාලා. ඉතින් දැන් ඔබත් කාලා දරුවනුත් කවලා මොකද්ද මේ විනාශ කරගන්නේ? මුළු රටත් විනාශයි, ජාතියත් විනාශයි. එහෙන් ඊට පස්සේ කෑගනවා ජාතිය නැතෝ, ජාතිය වඳ වෙනෝ. ඉතින් නගින්න තමයි ජාතිය හදන්නටවත් අනේ මන්ත්‍ර තේරෙන්නේ නැහැ. ඇයි අපි මේ වහල්භාවය නිසා මාරුවෙන් මාරුවට පත් කරගත්තු මේ දේශපාලන හැමෝම මෙවට වග කියන්නට ඕන. මේක අදයි ඉඳලා සිදුවෙච්ච දෙයක් නෙමෙයි. බලන් ගියාම අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ට හිතාමතාම වහකවලා තියෙන මේ නිලධාරීන්. අපි දන්නේ නැහැ ඇයි මෙවැනි නිලධාරීන්ව රාජ්‍ය සේවයේ තියෙන්නේ කියලා. රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙන ගමන් ඒ ජනතාවගේ මේ බදු මුදල් බදු ගස ගස ඒ නිලධාරීන්ව පෝෂණය කරනවා. කොම්පැනි ටික රකින්න, දේශීය දේවල් රකින්න කියලා. ලංකාවේ දෙයක් වුණා, පිටරට දේවල් වුණත් රටේ පුරවැසියට අගතියක් වෙනවා නම් ඇයි ඒව රකින්නේ? ඇයි ඒව රකින්නේ? මුලින්ම රටේ පුරවැසියා නිරෝගිමත් වෙන්න එපැයි. රටේ පුරවැසියා නිරෝගිමත් වුණොත් තමයි රට සංවර්ධනය කරන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන් උනේ. හැබැයි මේ විදිහට විස පොල් තෙල්, විස ආහාර වර්ග, වෙනත් ද්‍රව්‍ය කවල කවල අපේ දවස අපේ රටේ දවසකට 75 80ක් ඇයි අර පිළිකා රෝගේ ලියාපදිංචි වෙනවා කියන්නේ? මෙව්වා තමයි හේතු. මෙව්වා තමයි හේතු. ඇත්තටම මෙව්වට අපේ රටේ දඬුවම් නැහැ. ඉතින් මම ඔබට කියන්නේ ඇත්තටම මේ අසේන සම්පත් වැනි සෑම ක්‍රියාකරුවෙක්ම තමයි එවැනි නිලධාරින් මේ අසේල්ලා වගේ කට්ටිය තමයි මෙවැනි ස්ථානවලට පත් වෙන්න ඕනි කියන කාරණාව තමයි අපි කියන්නේ. හීනකින්වත් බලාපොරොත්තුවන් තියාගන්න එපා. මෙවැනි නිලධාරින්ට දඬුවමක් නම් ලැබෙයි කියලා. ඔබට සුබ දවසක් වේවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.